bagi tiga kali. Bila awak minta lebar, tu, eh, ini yang salah kali. Bagi tu, bagi tu lagi kau mah, අර්ථී මාර්ගයේ තමන්ගේ ධනය වියදම් කරන්නන්ගේ උපමාව ධාන්‍ය ඇටයක උපමාවට සමානය. එය පළවෙනි පසු කරල හතක් හට ගන්නවායි. සෑම කරලකම ධාන්‍ය අරසියේකි. The most gracious and your dedication උත්කර්ෂව අවස්ථාවට ඉතා ආදරයලු පිස් කාලයක් පිරවීම බදු ක්‍රියාවක් නොවේ. යනවා ආදම්බරයක්. මෙකද අදිටේ විලාමයි අලංකාර බලකාව නරන වොටේ ගියේ යෙදුවක් එක් කන්නු උපාවිසුර ඒ වගේම ප්‍රසාද් හෙක්කාරච්චි අනුතර නගර සභාජ නියෝජිතය වෙනත් ආසන නියෝජනය කරන වෙලාවෙම නම් කියන අපේක්ෂා කරන්නේ නැහැ කරා සිංහල මාධ්‍ය ආරක්ෂක සේවක සභ්‍ය සභාවට කරාදී වලට කටයුතු ආරම්භ කරා කියන අපිට පැහැදිලිව පේනවා කොට්ටාස තුනක්. එක කොට්ටාසයක් හදනවා බොරු කියලා බලය අරගෙන රටේ සල්ලි ජනතාවගේ සල්ලි මහජන සම්පත හොරා ගන්න සූරා අල්ලස දූෂණේ වංචාව හොරකම තුලින් ඒගේ දේශපාලන ව්‍යාපෘතිය පුරවැසියන් ලක්ෂ දෙසිය විස්ස සුකිත මුදිත කරවීම නොව කොහොම හරි දේශපාලනයෙන් තමන් කෝටි ප්‍රකෝටිපතිය වෙලා පවුල් දේශපාලනය තුළ රටේම ලක්ෂ දෙසිය විස්ස මුළු රටත් සිංහකරොක්කුවෙන් එක පවුලකට දෙහකට තුනකට අයිති කරගනී. ඒක එක කණ්ඩායම. තව කණ්ඩායමක් ඉන්නවා ඒ අයට කිසිම ප්‍රශ්නයකට විසඳුම් නැහැ. ඒ අයගේ දක්ෂතාවයේ කුසලතාවයේ තිබෙන්නේ විසඳුම් සපයන්න නෙවෙයි ප්‍රශ්න ඇති කරලා ආරවුල් ඇති කරලා ව්‍යාකූලත්වය නැති කරලා සමාජය තුළ ඝර්ෂණ ඇති කරලා ඒ ඝර්ෂණ තුලින් ඇතිවෙන සමාජ බිනීම තුළ තමන් කොහොම හරි බොරු මමා පෑමක් කරලා මිත්‍යාවක් ඉදිරිපත් කරලා රාජ්‍ය බලය ලබා ගන්නවා. එයාට විසඳුම් නැහැ. එයාගේ දක්ෂතාවයේ කුසලතාවයේ තිබෙන්නේ සමාජ වෙසන, සමාජ ආරවුල්, සමාජ ඝර්ෂණ නිර්මාණය. තව තුන්වෙනි කණ්ඩායමක්. අපි විශ්වාස කරනවා අපි ඉන්නේ තුන්වෙනි කණ්ඩායමේ. මොකද තුන්වෙනි කණ්ඩායම අපි අපේ ගමන තුල ජාතික න්‍යාය පත්‍රයක් සකස් කරලා තිබෙනවා ජාතික අවශ්‍යතාවයේ මුදුන්පත් කරගෙන නැෂනල් ඉන්ට්‍රස්ට් එක කේන්ද්‍ර කරගෙන ඒ වැඩ පිළිවෙල තුල අපිට රජයක් තිබුණත් එකයි නැතත් එකයි අපේ දක්ෂතාවය අපේ කුසලතාවය තුල අපි රටට වැඩක් කරනවා අපි රටට සේවයක් කරනවා දැන් සමහරු 75 වසරක මේ රටේ දේශපාලන ඉතිහාසයේ ලොකු මාතෘකාවක් කරලා තියෙනවා මම අභියෝග කරනවා මේ රටේ ඕනම කෙනෙකුට මේ 75 වසරක දේශපාලන ඉතිහාසයේ කවදාද විරුද්ධ පක්ෂය රජයේ රෝහල් 56කට
ලක්ෂ 1719ක් මිලියන 171.9ක් 171.9 million ජීවිත බේරගන්න රෝහල් උපකරණ පරිත්‍යාග කරලා තිබෙන්නේ මේ රටේ ඉතිහාසයේ මොන විපක්ෂයද මොන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සක්වල බස් රථ වැඩසටහන තුලින් මේ අද ලබා දුන්නු 77 වෙනි බස් රථයත් එක්ක මිලියන 374 ලක්ෂ 3742 වටිනා බස් රථ පරිත්‍යාග කරලා තිබෙනවා කවදද විපක්ෂය කොහොම කරේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුලින් පාසල් 33කට ලක්ෂ 290ක් වටිනා computers smart boards printers පරිත්‍යාග කළා මොන විපක්ෂයේද බලයක් නැතුව 75 වසරක ඉතිහාසය තුල මෙහෙම සේවාව ඉෂ්ට කරලා තිබෙනවා අපි මේ දේශපාලනේ ඉන්නේ ප්‍රශ්න ගැන විතරක් කතා කර කර විවේචන දේශපාලනයට සීමා වීම නෙවෙයි අඩුපාඩු තිබෙන තැන්වල ගැටලු තිබෙන තැන්වල නොබියව අපි මේ ප්‍රශ්න ගැන කතා කරමු ඒවා පාර්ලිමේන්තු සභාවේ කතා කරමු කමිටු වල කතා කරමු පාර්ලිමේන්තු පිටතත් කතා කරමු හැබැයි මේ ප්‍රශ්න වලින් යම් ප්‍රමාණයකට හරි විසඳුම් අපි ලබා ගන්න විපක්ෂයේ එතකොට මේ රටේ තීරණාත්මක අවස්ථාව මේ රටේ හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට් එක මේ රටේ ජනතාව තීන්දුව කරනකොට ඔබට බලන්න පුළුවන් හැමෝගෙම පැටිකිරි හැමෝගෙම රෙකෝඩ් එක තමන්ට ලැබෙන ආධාර උපකාර වලින් තමන් දූපත් වල ආයෝජනය කරනවා තමන් ව්‍යාපාර වල ආයෝජනය කරනවා එහෙම නැතුව රටේ මිනිස් සම්පතේ ලක්ෂ 220කම සිතක් සැලසෙන ආකාරයට ඒ ආයෝජනය ක්‍රියාත්මක කරනවා නැද්ද කියලා කාරණා. එනිසා අපි අපේ සමාජ වගකීම, සමාජ යුතුයකම, ජාතික වගකීම, ජාතික යුතුයකම නොපිරිහෙලාම ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටිනවා. දැන් මිලියන ගණන් ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් අපෙන් අහනවා කොහෙන්ද මේ සල්ලි කොහොමද මේ මුදල් ලබාගන්නේ බොහොම පැහැදිලි අපි ක්‍රමයක් හදලා තියෙනවා දේශපාලඥයා මුදල් අල්ලන්නේ නැහැ පරිත්‍යාගශීලී දානපතියා සහ අපේ පාක්ෂිකයා කෙලින්ම ඒ අධ්‍යාපනයට සෞඛ්‍යයට සම්පත ලබා දෙන ආයතනයට ඍජු මුදල් ටික බැර කරනවා අපි පහසුකම් සලසන්න හැටියට ඒ උපකරණ ටික රෝහල හෝ වේවා පාසල් හෝ වේවා ඒ රාජ්‍ය ආයතනයට පරිත්‍යාග කරලා ඒක රජයේ ඉන්වෙන්ටරි එකට ඇතුළු කරනවා බොහොම ලේසි මේක තමයි අපේ රජයක් තුල අපි ක්‍රියාත්මක කරන්න යන්නේ එතකොට මිස්ටර් 10% කියලා 15% 20% කොහෙවත් බිහි වෙන්නේ දානපතියගෙන් ආධාරය කෙලින්ම යනවා සැපයුම් ආයතනයට සැපයුම් ආයතනයෙන් දානපතියට රිසිට් එකක් ලැබෙනවා රිසිට් එකේ පිටපතක් අරගෙන ඒ උපකරණේ ඒ භාණ්ඩයේ ඒ සම්පත අපි රෝහලට පාසලට පරිත්‍යාග කරනවා මේක අපිම නිර්මාණය කරගත් අලුත් වැඩ පිළිවෙල මේ නිසා මොකක්ද වෙලා තියෙන්නේ ඕන තරම් මේ රටේ ජනතාවින් පිටරටක් ජනතාවෙන් හරියට වැඩක් කරනවා නම් හොරකම් වංචා දූෂණ සිදුවන්නේ නැත්නම් අපට ඕන තරම් උදව් ගන්නට උදව් දෙන්නට ශ්‍රී ලාංකිකයෝත් ඉන්නවා විදේශීය පුද්ගලයෝත් ඒ නිසා තමයි මම නොවියව කියන්නේ අපේ පාලනයක් තුළ මේ රටේ ඩොලර් ප්‍රශ්නය අපි විසඳනවා රුපියල් ප්‍රශ්නයක් විසඳනවා ජනතාවගේ ප්‍රශ්න විසඳනවා ජනතාව ජීවත් කරවීමේ වගකීම අපි බාර ගන්නයි කියන කාරණා. දැන් බොහෝ දිනෙකට ආපහු මතක් වෙලා තිබෙනවා
ඒ නීච නින්දිත ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාර. දැන් බොහෝ දෙනෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරනවා. මෙරටත් පිටරටත් පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ අදහස් විවිධ යෝජනා ඉදිරිපත් වෙනවා. ඇත්ත වශයෙන්ම අපි විශ්වාස කරනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපිට ඇත්ත දැනගන්නට ඕන සත්‍ය දැනගන්නට ඕන ඒ සඳහා විනිවිද භාවෙන් යුක්ත වූ අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි එතකොට 2019 ජනාධිපතිවරණයක් තිබ්බා මගේ ප්‍රතිවාදියා ජනාධිපතිවරණයේදී ඔහුගේ වේදිකාවක දුන්නු වැදගත්ම පොරොන්දුවක් තමයි පාස්කු ප්‍රහාරයට මුල්ලුන සියලුම දෙනා පිළිබඳව සොයා බලනවා විතරක් නෙවෙයි රටට හෙළිදරව් කරනවා ඒ වගේම ඒ නිඳිත ප්‍රහාරය ක්‍රියාත්මක කරපු සියලු දෙනාම නීතිය හමුවට ගෙනෙනවා මහමොලකාරයෙක් ගෙනෙනවයි කියලා 2019 මගේ ප්‍රතිවාදියා ප්‍රකාශ කරා. ලොකු වරමකුත් ලැබුණා. හැබැයි බලයට ආපු දවසේ ඉඳලා 24 පෑම 365 දවසේම කටයුතු කරේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය යථාර්ථය හොයලා බලන්න නෙවෙයි ඔක්කොම දේවල් හංගන්න. ඒ හැංගීම තුල තවදුරටත් රටේ ජාති ભેදය ජාතික අසමගිය නිර්මාණය වෙන වැඩ කටයුතු කරා. ජාතීන් අතර බෙදීම් ඇති කරලා ඒ තුලින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වෙන ආකාරය ජාතික අසමගිය රටේ නායකයා පැතිරෙව. ඒක බොහොම පැහැදිලිව ක්‍රියාත්මක කරා ආදාහනීය භූමි දහනීය ප්‍රශ්නේ. ඒ මොකද ඒ නායකයෝ හැදුවේ සමගිය වෙනුවට අසමගිය නිර්මාණය කරලා ජාතීන් අතර ආගම් අතර ගැෂ්ඨ නැති කරලා බෙදීම තුලින් සදාකාලිකව රජ වීම. නමුත් එහෙම පෞකාර වැඩවලට වැඩි ආයුෂ නැහැ. ඒක තමයි ඒක ක්‍රියාත්මක කරමු නායකයාව පත් කරපු ජනතාවම බෙල්ලෙන් අල්ලලා රබිනුත් පිටමං කරනවා. හැබැයි අද ඇත්ත වශයෙන්ම අපිට අවශ්‍ය ප්‍රීතිഘോഷා ජනഘോഷා අපොලසන් නෙවෙයි අපිට දැනගන්නට ඕන මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද මේක දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවද මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්ම පවණක්ද මේ තුල යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායම දිනවීමේ අරමුණක් තිබුණද එහෙම තිබුණා නම් ඒකේ මහමොලකර කවුද? එතකොට මේ රටේ ජනතාව විනාශ කරලා දේශපාලන ජයග්‍රහණය කරපු එහෙම අදහසක් තිබුණු කණ්ඩායම මේ රටේ ඉන්නවද? මේව පිළිබඳව කටකතා හරියන්නේ නැහැ. මේව පිළිබඳව ඇත්ත උන. ඒ උදෙසාම මම යෝජනා කරලා ලබන සතියේ පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඒ සමගම මම උපදෙස් දුන්න මගේ කාර්යාලයට රටේ විපක්ෂ නායකවරයා හැටියට මට අවශ්‍යයි පාස්කු ජනාධිපති කොමිසම් වාර්තා ෆස්ට් වොලියුම් එකයි දෙක සෙකන්ඩ් වොලියුම් එකයි පළවෙනි වෙලුමයි දෙවෙනි වෙලුමයි අංග සම්පූර්ණ රටේ විපක්ෂ නායක මට ඒක පරිශීලනය කරන්නට ඔබ දන්නවද වර්තමාන රජයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දෙන උත්තරය මේ වෙලුම් දෙක පාර්ලිමේන්තුවට ලබා දෙනකොට එදා ගෝඨාභය රාජපක්ෂ ලබා දුන්නේ කොන්දේසි සහිත දෙවෙනි වොලියුම් එකේ parts 2 3 ඒව දෙන්න බෑ මන්ත්‍රීවරුන්ට පුළුවන් පරිශීලනය කරන්න විතරයි පාර්ලිමේන්තුවේ මහලේකම්ගේ අධීක්ෂණය ඇති
මෙදා පාර මම ඉල්ලනකොට මේ තහනම් කරපු වෙලුම් ටික මේ ආණ්ඩුවත් අනුගමනය කරනවා අර ගෝඨාභය රාජපක්ෂගේම ප්‍රතිපත්තිය. විපක්ෂ නායකවරයාට දෙවෙනි වෙලුමේ තුන්වෙනි වෙලුම ඒක print කරලා කොපියක් ලබා ගන්න තහන. ඒක තියෙනවා රහසිගත සාක්ෂි. බොහොම සංවේදී කරු. මං අහන්නේ වික්‍රමුනි තවදුරටත් මේ රටේ පොදු ජනතාවට ඇයි මේ සත්‍ය වසන් කරන්නේ? රටේ විපක්ෂ නායකවරයාට පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවේ සෙකන්ඩ් වොලියුම් එකේ parts 2 3 මට පිටපතක් ලබා ගන්න අයිතියක් නැද්ද? විපක්ෂ නායක කියන්නේ විකල්ප නායක. ඕල්ටර්නටිව් ගවර්න්මන්ට් විකල්ප ආණ්ඩුව. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කරපු ආකාරයටම මේ පාලනයේ විපක්ෂ නායකවරයාට තහනම් පාස්කු කොමිෂන් වාර්තාවේ අර දෙලුම්ติก ලබා. ඒක මට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ 225ටම තහ. පාර්ලිමේන්තුවේ පුස්තකාලෙට ගිහිල්ලා කියවන්න පුළුවන්. හැබැයි පිටපතක් ගන්නට බෑ. මොනවද මේ හංගන්නේ? මොනවද හංගන්න තියෙන්නේ? මේ ප්‍රහාරය එල්ලුමු දවසේ ඉඳලා ඒ විපතට පත්තුණු ජනතාව උත්තර ඉල්ලනවා. හැබැයි ජනතාව උත්තර ඉල්ලුවට ආණ්ඩු පිට පිටම උත්තර හංගන. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දුන්නු උත්තරේම තමයි මේ ආණ්ඩුව ලබා දෙන්නේ පාස්කු වාර්තාවේ සමහර වෙලුම් අපිට ලබා ගැනීමේ උත්සාහය. මං කියන එක වැරදි කියලා. මං කියනවා විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අපි වැඩ කරන්න ඕන මහලේකම්ගේ පාර්ලිමේන්තුවේ යාගේ අධීක්ෂණින් නෙමෙයි. අපිට තියෙන වරප්‍රසාද. අපිට තියෙන අයිතිවාසිකම්. දැන් මගේ වරප්‍රසාද කඩ වෙලා තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති වාර්තාවේ කොමිෂන් වාර්තාවේ දෙවෙනි වෙලුමේ දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස මට පිටපතක් ලබා ගන්න බැරිලු. මට ඔක්කොම වැඩ නතර කරලා පාර්ලිමේන්තු පුස්තකාලයට ගිහිල්ලා වුණනම් කියවන්න පුළුවන්. මෙහෙමද රටේ ප්‍රශ්නවලට විසඳුම් සපයන. අපිට අවශ්‍ය ඇත්ත දැනගන්න. සත්‍ය දැනගන්න. අපිට උමනාවක් නැහැ චරිත ඝාතනය කරන්න. ඒ කාලේ චරිත ඝාතනය කරා. ඒ කාලේ මරුණු හැම එකක්ම උනේ ප්‍රේමදාස හින්දා කියලා කිව්වා. කොබ්බෑ කඩුවත් මරුවේ ප්‍රේමදාසලු, විමල රත්නම් බැලුවේ ප්‍රේමදාසලු, ඇතුළත් මුදලිත් මරුවේ ප්‍රේමදාසලු, ආමිලි දිසානායක මහත්තයා මරුවේ ප්‍රේමදාස කියලා කියන බරන. මොකද මගේ තාත්තා නැතිුනේ ඊට පෙර. ජීවිතුන් අතර හිටියන නම් ඒකක් කියලා. පාස්කු ප්‍රහාරයේ ක්‍රියාත්මක වෙනකොට එතුමා ජීවිතුන් අතර හිටියා නම් ඔක්කොම නතර කරලා කියන්නේ එතුමා ඕක කරයි කියලා. ඒ ඒ කාලේ දේශපාලනේ මඩ සංස්කෘතිය. අපි කියනවා අපි අනුගමනය කරන්නේ මඩ සංස්කෘතියක් නෙවෙයි. අපිට ඕනේ විවෘත මනසකකින් සත්‍ය හොයාගන්න. කාඩිනල් තුමාට අවශ්‍ය ඒකයි. සත්‍ය වසන් වෙන හැම මොහොතකම ජාතීන් අතර අසමගියද ආගම් අතර අසමගියද පදනමක් පැටලෙයි. ඒක වැරදි. මම කියනවා කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් තුල මේ රටේ මුස්ලිම් ප්‍රජාව ඒ වගේ කොම් කිරීමට ලක්වීම බොහොම වැරදි. ඒ වගේම කතෝලික ප්‍රජාව බලාපොරොත්තු වෙන විසඳුම් ටික රටට ලැබිලා නැහැ. සමස්ත රටම බලාගෙන ඉන්නවා ඇත්ත මොකක්ද කියන කාරණා. හැබැයි කනගාටුවෙන් හෝ කියන්නට ඕන මම හැමදාම හිතුවේ අපේ රටේ අපක්ෂපාතී අවංක පරීක්ෂණය කරහා මේ සුළුමුළ හොයාගන්න පුළුවන් කියලා. නමුත් අද රටේ ක්‍රියාත්මක වෙන්නේ සත්‍ය හෙළිදරව් කරන රජයක් නොව සත්‍ය සංගවන සත්‍ය වසන් කරන ජනතා විරෝධී ජනතාවට හැමදාම ප්‍රෝඩාකාරී ක්‍රමවේදයන් තුළින් මහා දූෂිත ප්‍රෝඩාකාරී පාලනයක් තමයි අද රටේ තිබෙන්නේ. එනිසා මම හිතුවා මේ කාරණාව ඔබ සියලු දෙනාටම කියන්නට ඕනේ කියලා. නමට විපක්ෂ නායක
වාස්තු ප්‍රහාරයේ කොමිෂන් වාර්තාවේ සමහර පිටපත් ලබා ගැනීම රටේ විපක්ෂ නායකයාට තහනම්. හැබැයි මම එක දෙයක් පොරොන්දු වෙනවා. අනිවාර්යෙන්ම අපේ රජයක් තුල තරාතිරම් බෙහෙද නොකඩ මඩ දේශපාලන රෝඩාකාරී චරිත ඝාතන දේශපාලනයේ කිසිම ක්‍රියාත්මක නොකොට පාස්කු ප්‍රහාරයට මුළුන් සත්‍ය කාරණා සියල්ල ඒ සොයා බැලීමේ වගකීම අපි අවංකවම බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා.